සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපතියේ හිරු මගේ ආදරේ The Valentine's Concert प्यार प्यार दोस्ती अगर वो मेरी सबसे अच्छी दोस्त नहीं बन सकती तो मैं उससे कभी प्यार कर ही नहीं सकता क्योंकि दोस्ती बिना तो प्यार होता ही नहीं सिंपल प्यार दोस्ती किसका है ये तुमको इंतजार में हूं ना देख लो इधर तो एक बार मैं हूं ना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना ना जाने कैसा एहसास है कुछ दिन होता है क्या करूं हाय कुछ कुछ होता है तुमने ना जाना कि मैं दीवाना लेकर आया हूं दिल का नजराना मेरे दिल की है जो दास्तां सुनो ना सुनो ना सुन लो ना सफर मुझे को चुन लो ना सुनो ना सुनो ना सुन लो ना दो चार कदम पे तुम थे दो चार कदम पे हम थे दो चार कदम ये लेकिन सौ मीलों से क्या कम थे फिर उस पे कदम कदम पे दिल का डोलना हाय डोलना अब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना अब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना तुमको भी है खबर मुझको भी है पता हो रहा है जुदा दोनों का रास्ता चाहे जो तुम्हें पूरे दिल से मिलता है वो मुश्किल से ऐसा जो कोई कहीं है बस वही सबसे हसीं है उस हाथ को थाम दो वो मेहरबान रो रहो हर पल यहाँ जी भर जियो जो है समा करो ना हो अब तुम्हारे ये इशारे हम तो दीवाने हैं तुम्हारे राज ये कैसे खोले रही हो तुम आँखों से बोले रही हो जादू आते हैं तुमको सारे तौबा तुम्हारे ये इशारे हम तो दीवाने हैं प्यारे हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं
तो क्यों इतने गिले हो गए। चांद तारे तोड़ लाओ सारी दुनिया पर मैं छाऊं, बस इतना सा ख्वाब है, बस इतना सा ख्वाब है। कोई हीरो यहाँ, कोई सिंगरो यहाँ, कोई स्टार है कोई बेकार है। मैं कौन हूँ तुमसे मैं क्या कहूँ, है सच तो ये दोस्तो। I'm the best, 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 I'm the best. Yes, you are. මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වෙච්ච දවස මොකද්ද කියලා දන්නවද? මොකක්ද? ඒ තමයි ඔයාව මගේම කියලා කරගත්ත දවස. ඒක මට කවදාක්වත් මගේ ජීවිතේ අමතක නොවන දවසක්. ඒ තරමටම මම ඔයාට ආදරෙයි. මං හිතනවා ඔය හිතේ තියෙන ආදරේ තරමටම සමහර විට ඊටත් වැඩියෙන් මාත් ඔබට ආදරෙයි. ආදරය අද ආදරවන්තින්ගේ දිනය. ඒ නිසාමයි මේ ආදරණීය වැඩසටහන අද දවසේදී අපි ඔබත් එක්ක මේ විදියට ආදරණීයයන් එකතු වෙන්න ඕනේ කියලා හිතුවේ සජි. ජීවිතේ අපි නවතින ලස්සනම තැන මොකද්ද කියලා කවුරු හරි අහුවදින් ආයි කතා දෙකක් නැතුව අපිට හදවතේ විශ්වාසයෙන් කියන්න පුළුවන් කාවින්ග ඒ තමයි ආදරය දැනුණු තැන කියලා. ජීවිතේ අපිට සමහර වෙලාවට ආදරය දැනෙන්නේ එක තැනකදී විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තැන කොතනද මං හිතන්නේ එතන තමයි ජීවත් වෙන්න මානසික සුවය දෙන සනසීම දෙන හොඳම තැන. මග හැරණු මිනිස්සු හිතේ තියාගෙන ආදරේ කියා ගන්න බැරි වෙච්ච මිනිස්සු ආදරයත් එක්ක ආදරය එකතු කරගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු අද මේ ලෝකේ හැමතැනම ජීවත් වෙනවා. ඒ නිසාමයි ආදරය ගැන මේ අකුරු හතරට මේ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ. අද තමයි ආදරවන්තීන්ගේ දවස. මේ මාසේ පටන් ගන්නවත් එක්කම ඔබත් බලාගෙන ඉන්නේ අද දවස වෙනකන්. හැබැයි දවසකට විතරක් සීමා නොවන මේ ආදරේ හැමදාටම එකම විදියට දවසින් දවස අලුත් වෙවි. කොහොමද වැඩි වෙවි තියාගන්නේ කියලත් අපි අද කතා කරන්න ලෑස්ති ඔබත් එක්ක. හැබැයි තනියම අපි දෙන්න නෙවෙයි. නෙවෙයි. කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් අද දවසේදී අර අකුරු හතර ආදරය ඒක ඇතුලේ ජීවිතේ ජයගත්ත ඒ ආදරය එක විදියටම තියාගෙන යන හැල හැප්පි මැද ගලාගෙන යන ආදරේ හරි ලස්සනයි කියලා කියනවනේ. අනිවාර්යෙන්. එවන් වූ ආදර කතාවන් රසක් අද දවසේදී මායි සජී සූදානම් ඔබත් එක්ක කතා බහ කරන්න. කලාලව දිදුලන කලාලව බබලන ඔබ ආදරය කරන ආදරණීය යුවල් 12ක් අද දවසේදී අපේ මැදිරියට අපි කැඳවාගෙන එන්න සූදානම් කාවින්ග. මොකද කියනවනම් අපි අද දවසේ අපේ මැදිරියට මේ ආරාධනා කරන්න යන ආදරණීය යුවල් 12ම හදවත් හරිම ආදරෙන් පිරිලා ඉතුරුණු යුවල්. ඉතින් එයාලගේ ජීවිතේ හරිම ලස්සන ආදරණීය කතා අපි සූදානම් අද දවසේදී. හැමදාම එක වගේ ජීවිතේ අපිට ඇවිදගෙන යන්න බෑනේ කාවෙන්ග. සමහර තැන් තියෙනවා වැටෙන, සමහර තැන්වල තියෙනවා අපි නැගිටින, සමහර තැන්වල හැමදේම දරාගන්න. අනිවාර්යයෙන්ම ආදරණීය කෙනෙක් අපේ ජීවිතේට පිටිපස්සෙන් ශක්තියක් වෙලා ඉන්නවනම් මං හිතන්නේ හැමදේම හරි ලේසියෙන් අපිට ජීවිතේ ළඟා කරගන්න පුළුවන්. ඒ වගේ අත්දැකීම් ගොඩක් බහුල ආදරණීය යුවල් 12කට ඔන්න අද දවසේදී අපි සූදානම් කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් එකට ආරාධනා කරන්න. අපි ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපේ මැදිරියට එක්කන් යමු ඔයාලව ඉක්මනට. අනිවාර්යයෙන්ම සජි සාමාන්‍යයෙන් මේ ලෝකේ දවසින් දවස හැමදේම වෙනස් වෙන වෙලාවට ගොඩක් වෙලාවට වෙනස් වෙන දේවලුත් තියෙනවානේ. හැබැයි ඒ නොවෙනස් වීමත් එක්ක යන ගමන තමයි ජීවිතේ වටින්නේ. ඉතින් අර කලින් කිව්වා වගේ මේ ආදරණීයන් ඔවුන්ගේ ජීවිතේ ආදරෙන් පුරවා ගත්ත කට්ටියක්. අපි සූදානම් කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් අද දවසේදී අපේ පළවෙනි ආදරණීය යුවලට කතා කරන්න. මේ රොෂාන් රණවන සමගින් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි. ඔව්
මාදරෙන් පිළිගන්නව දෙන්නම එකම විදියට Happy Valentines. Happy Valentines. කවුද මේ මුලින්ම උදේම නැගිටලා wish කරේ Valentines මතක් වෙලා? අපි ළඟින් එක්සෝ හිටියා. අද ඊට වඩා I love you කිව්වේ කවුද? හරි බොහොම ආදරෙන් පිළිගන්නවද දෙනාම කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් වැඩසටහන වෙනුවෙන් අපි ටිකම අපි ඊළඟට අපේ මැදිරියට ආරාධනා කරනවා ඔබ බෙහෙවින් ආදරය කරන අනුශාදාවයන්ති සමග අමිල ආදර මල් පවනේ ඈන මේ ගමනේ හැපි වැලන්ටයින්ස් මයිතන මේ පළවෙනි වැලන්ටයින් එක දෙන්නගේ ආවා කවුද උදෙන්ම නැකිట్లా කිස් එකක් දීලා අද දවස මතක් කළේ ආදරේ කියන එක හැමදාම දින අර කුෂ්ලානේ රොෂාන් කිව්වා වගේ නමුත් දවස මතක් කළේ කවුද ඔයාද මතක් කළේ එද නමතක කළා කිව්වා මටද මට අමතක වෙන්නේ මම ඒ හැමදේම ඒ කියන්නේ හිමුණාම එයා බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ආ තමයි මාව එහෙම හැරවන්න ඕන නැත්නම් නිදාගෙන ඉන්නවල් දවසේ නැක දෙනකම ඉන්නවා හොඳයි අපි ඔබ දෙනාට ආරාධනා කරනවා අසුන් ගන්න කියලා ඒ දෙකම අපි ඊළඟට ආරාධනා කරන්න කාටද අපි ආදරණීය කියලා තවත් කවුද කවුද ගොඩක් අය ඉන්නවා මම බලු කාටද කතා කරන්න කියලා ඉවරලා මම හිතනවා අර රෝස මලක් වගේ ඉන්න ලස්සන ගැන්නම කියාට එන්න කිව්ව ඔව් මේ රුවන් හෙටියාරච්චි ෂෙරිල් දෙක මොමාදරෙන් පිළිගන්නවා සාමාන්‍ය ළඟ ඉන්න මිනිස්සු එන්නේ ගොඩක් පරක් වෙලානේ සජි මේ ගේ එහා පැත්තේ තියාගෙන අන්තිම වෙලාවේ තමයි වෙලින්නේ හැපි වැලන්ටයින්ස් හැපි වැලන්ටයින්ස් කොහොමද ආදරේ ආදරේ කියන්නේ ඉතින් වචන එකකින් දෙකකින් කියන්න බෑ ඉතින් අපි ගැන අද කතා කරමු ඔයාට මොකද කියන්න තියෙන අද දවස ගැන අද දවස හරි සතුටුයි බොහොම ආදරෙන් ආරාධනා කරනවා අසුන් ගන්න කියලා ඊට පස්සේ කවුද ඉන්නේ සජි ඊට පස්සේ අපි ආරාධනා කරමු විශ්ව කොඩිකාර සමග එරන්දිට හොඳයි මගේ ජීවිතයේ මේ කියන්නේ විශ්ව කොඩිකාර ගැන මට බොහොම ළඟ මිත්‍රයෙක් සහ හරි ආදරණීය චරිතයක් සාමාන්‍යයෙන් විශ්වව මම මේ විදියට හරි විනීතව දකින වෙලාව තමයි එරන්දිත් එක්ක ඉන්න වෙලාව ඒක ඒ ආදරය හරි හීලෑ ආදරයක් ඒ තරම් එරන්දිට හරි ආදරේ ඉතින් මේ විශ්ව එරන්දි ආදර කතාව ගොඩක් අය දන්නවා උනාට සජි ඕක ඇතුලේ තව රසබර කතන්දර ගොඩාක් තියෙනවා අපි ලාස්ට් වෙලා ඉන්නවා අද දවසේදී මේ හැම රසබර කතාවක්ම එකින් එක ඔබත් එක්ක ආදරෙන් බෙදා ගන්න මෙතෙක් කල් ඔබ නොඇසු කතා ගොඩක් අද දවසේදී අපි කියන මේ මොකද මේ Happy Valentines ඔයාද මතක් කරේ මේ අද මතක් කරේ අද Valentines මම දන්නේ හැම කෙනෙක්ම කැමති ජීවිතේ දිනන්න සජි අනිවාර්යයෙන් එහෙම ජයග්‍රහණය කරන දෙනෙක් තමයි මේ I want happy valentines දෙන්නටම අද දෙකම එකපාර දුන්නු thank you and congratulations and welcome ඒක congratulations කියමු කරද ආයෙම අනේ sorry අල්ල බැරිද කොහොමද ආදරේ ආදරේ හරිම සුන්දරයි ආදරේ හොඳට විඳිනවා සතුටින් ඉන්නවා ඔයා ගොඩක් කතා කරයි කියලා මට හිතෙනවා ආදරේ වඩත් ආදරේ විදිහටම අනිවාර්යයෙන් සජි වඩත් ආදරේ okay මාත් ආදරේ ගැටදාගෙන තව කතා කරයි වගේ නේ අචිම ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් ලොකු දේවල් කරන්න පුළුවන් සමහර විට ආදරේදිත් ඔබ අද දවසේ අමතක කරලා අර විශ්වය කියෝ වගේ අමතක කරලා ඉන්න හදනවා සමහර විට පුංචි දෙයක් වෙන්න පුළුවන් වචනයක් වෙන්නත් පුළුවන් ඉතින් ඒ දේවල් වලින් පුළුවන් ආදරේ කියන දේ දවසින් දවස ඇත්තටම වැඩි කරගන්න කාවින්ගගෙන් මම ප්‍රශ්නයක් අහන්නද නිවේදකෙක් එහෙම ප්‍රශ්නයක් අහන එක හොඳද අහන්න කාවින්ගේ සාමාන්‍යයෙන් ආදරේ වැඩි වෙන්න මොන වගේ දේවල්ද කරන්නේ ජීවිතේ කරලා තියෙන්නේ සහ ආදරේ වැඩි වෙන්න ආදරේ අලුත් වෙන්න
ආදරය අලුත් වෙන්න කියන්නේ සජී එක එක කෙනාට දැනෙන විදියනේ සමහර වෙලාවට එක එක කෙනාට දැනෙන විදියත් එක තමයි ඒ කෙනා අනිත් කෙනාට ආදරය කියන්නේ කියන්නේ හැබැයි ආදරය කියන එක දවසින් දවස අලුත් වෙනවනේ ඒක අලුත් කරගන්න ඒක කියන්න තේරෙන්නේ නැහැ අත්තට සමහරට ආදරය ගැන සමහරට හිතන්නේ නැති දේවල් කරන්න හිතනවා මිනිස්සු හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සු සමහර වෙලාවට ආදරය දෙන්න ගිහිල්ලා ඒ ආදරේ නැති වුණාම දුක් වෙන වෙලාවල් තියෙනවානේ ආදරය වැඩි වෙන්න නම් මං හිතන්නේ විශ්වාසය කියන එක තමයි අනිවාර්යෙන් කවෙක ලස්සන පුංචි කතාවක් කියව කවදාවත් කෙනෙක් කරපු නැති දෙයක් කරනව නම් ඔබ වෙනුවෙන් අන්න ඒක නะ ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් කොච්චර කිව්වත් දාලා යන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් මෙහෙම කරත් දාලා යනවා කියලා කෑ ගැව්වා හෝ ඇඬුවා හෝ ඒකේ නා කවදාකවත් දාලා යන්නේ නැහැ සජි ආදරය ගැන එක එක අයට එක එක විදිහට නිර්වචන දෙන්න පුළුවන් අනිවාර්යෙන් මං හිතනවා එක දවසක් මදි අපිට මේ ආදරය ගැන කතා කරන්න කාවින්ගේ තරම් දේවල් තියෙනවා ඒ කියන්නේ අවසානයක් නැති මාතෘකාවක් ඉතින් අපිට තව ආරාධනා කරන්න ගොඩ දෙනෙක් ඉන්නවා අපි ඊළඟට කතා කරන්න කාට ආරාධනා කරන්න මම හිතන්නේ මේ අය එන්නේ කලා පවුලකින් බොහොම ලස්සන කටහඬක් තියෙනවා ඉතින් එයත් මේ ළඟදී විවාහ වුණා කවුද ඒ අපි ආදරයෙන් ආරාධනා කරන කවින්දයා අධිකාරී සමගින් ආදරණීය ස්වාමි පුෂ්ය දනිඳු දනිඳු අර සමහර දේවල් තියෙනවානේ කොහේ ගියත් අන්තිමේදී එතනම එල්ලෙන්න ඕනේ කියලා ඒකම හවු වෙනවා දනිඳු හැපි වැලන්ටයින්ස් කොහොමද මේ ජීවිතේ මෙයා ගැන මෙයාත් කතා කරලා තියෙනවානේ අපි කොහොමද මේක සමහර වෙලාවට පිරිමි කොච්චර අමාරු නැත් ඒක හරි සුන්දරයි කියලා කියනවා මොකද ඉවරුණාට පස්සේ ගෙදර යන්න ඕනේනේ කොහොමද වැලන්ටයින්ස් හොඳයිද හරි හරි තැම්පත් වෙලා කවි ඔයා හරි කමන්නේ වාඩි වෙන්න එහම ආදරණීය කෙනෙක්ට පුළුවන් යව වෙනස් කරන්න අපිට බෑ ජීවිතේ මං හිතන්නේ කිසිම කෙනෙක්ට තව කෙනෙක්ව වෙනස් කරන්න බෑ කාවිග හැබැයි ආදරයකට පුළුවන් ඒ කෙනාගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න හරියට හරි අර කතාවක් තියෙනවනේ කෝටුවකින් තරවටු කරලා දරුවෙක් හදනවට වඩා ආදරයෙන් වචන කීපයක් කියලා ඒ දරුවව හදාගන්න පුළුවන් කියලා අපි කෝටුවක් අරගෙන තරවටු කරන්න කරන්න සජී දරුවා හෝ සතෙක් හෝ කවුරු හෝ වේවා ගොඩාක් දරදඬු වෙනවා හැබැයි එක වචනකින් පුළුවන් මිනිස්සෙගේ හිතක් නිවන්න හිලා කරන්න මම හිතන්නේ ගොඩක් වෙලාවට සමහර අය බලනවානේ ඇපියරන්ස් එක ආහා එහෙම බලනවා සමහර අය කියනවා මම උසයි මම කොටයි ඒ හින්දා මට මේක මැච් වෙන්නේ නැහැ යන්න බෑ හරි අමාරුයි එතකොට සපත්තු ගන්න ගියත් ඔය ප්‍රශ්න එනවා ඒක ගැටලුවක් තියෙනවා හැබැයි ඒ වගේ උස මිටි මහත කොට කළු ඒ හැමෝම ආදරය කළ දිනුමයි අපි ආරාධනා කරන්න යන්නේ අපේ මැදිරියට උස කෙනෙක්ට මං හිතන්නේ මම හිතන්නේ මම හරි ආදරය කරන යුවලක් මගේ හදවතේ විශේෂ වූ තැනක මේ දෙදෙනා ඉන්නවා ඒ තරම් හරි ආදරණීයයි හැබැයි සමහර වෙලාවට මේ එයාද කියලා හිතනවා අපි රංග සහෝදරයාට සහ ආදරණීය බිරිඳට අපි කතා කරනවා සමහර වෙලාවට සමාජීය මාධ්‍ය ජාලා ඔස්සේ ඔබ දැකලා ඇති ඔහු කරන විලු තහළු දේවල් හැබැයි ඔහු ආදරේ පැත්තෙන් කොහොම කෙනෙක්ද කියලා ඔන්න අද දවසේදී ඔබට බලා ගන්න පුළුවන් මම ඇහුවා මේ අපිට දැන් වැඩසටහන පටන් ගන්න කලින් මොනවද අහන්න අහන්න දෙයක් නැහැ බැඳලම තමයි පටන් ගත්තේ කියලා කිව්වා හැපි වැලන්ටයින්ස් දෙන්නටම මේ මේ උපන් දිනේ සුබපතනවා දැන් ඊයේද පෙරදනේ තිබ්බේ දැන් අපි ඉවරලා කොහෙද ඉන්නේ මේ කට්ටිය ඔක්කොම කැමති දැනක් කොහොමද වැලන්ටයින්ස් හරි ඉතින් අද උදේම ඇවිල්ලා රෝස මලකුත් එක්ක තේ එකද කොහොමද වෙන්න තේ හම්බෙන්නේ නැද්ද වෙනතර තේ හම්බෙනවා विशेष दवास मत अभी पास मंगिता मे खलाट दयाद करेदिकाव हर मंगिता अद ओह ලංකාවේ හැමෝම ආදරය කරන චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. ඔහු ඔහුගේ ගමන හරි හිමින් හිමින් පටන් ගත්තා. හැබැයි ඒ ගමන ඇතුලේ ඔහුට ශක්තියක් වෙච්ච ආදරණීය චරිතයක් හිටියා සජි. ඒ තමයි අයෝමි. අපි මනෙත් සංජයටත් අයෝමිටත් ආරාධනා කරමු. Happy Valentine's. Happy Valentine's. කොහොමද අද දවස? සතුටුයි. සතුටින් ගියන මේ සහභාගීන පළවෙනි සජීවී වැඩසටහනද? පළවෙනි සජීවී වැඩසටහන. හරි අමාරුයි නැදගෙන ආවේ. ඇයි එන්නේ වැඩසටහන් වලට? නෑ ටිකක් ඇජ්ජයි කතා කරනවා. කමන්නේ ඒකට හරිනවා කතා කරනවා. කතා කරනවා. හරි සංජය දෙදෙනාට ආරාධනා කරනවා වාඩි වෙන්න කියලා. සජීත කවුරු හරි ආදරේ කියලා කිව්වොත් මේ වෙලාවට ඇත්තටම ඒ රික්වෙස්ට් එක බාර ගන්නවද?
මේ වෙලාවේ කියන්නේ අද දවසේද අද දවස ඇතුළත අද දවසේ ඇත්තටම එහෙම කිව්වත් හරි හොඳයි මොකද අද දවසේ ජීවිතේ විශේෂ දවසක් කරගන්න පුළුවන් බලමු ඒක හරි සීරියස්ලි බාර ගන්නවා ආ කියන කෙනානෝ බාර ගන්නවා ඒ ඔයා කියලා කියන්න එපා නෑ මම කිව්නේ නෑනේ මම කියලා දැන් මම උනත් බාර ගන්න නැද්ද ඔයා හරි අපි ඒ ගැන කතා කරන්න කලින් තව ආදරණීය දෙපළකට ආරාධනා කරමු සාමාන්‍යයෙන් මේ දැන් ගෙදරදී අම්මා තාත්තගේ ගුරුහරුකම් ඇද්දෙන්නේ හැදෙන්නේ හැබැයි එතනින් එහාට ගියාට පස්සේ අර කතාවක් තියෙනවනේ දුවෙක්ට තාත්තෙක් කියන්නේ මහමෙරක් කියලා. එතකොට ඒ දුවව කසාද බන්දලා ගෙදරින් යවන වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ තාත්තා වගේම ස්වාමි පුරුෂකේ දුවට හම්බෙන්න කියලානේ. හැබැයි තාමත් අපි ඒක අහලා බලමු. හොඳයි. කසුන් විනු අපි ඔබ දෙදෙනාට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. මම කසුන් කියන්නේ ගුරුවරයෙක්. හරිද? මේ මේ හොඳ ගුරුවරයෙක්. දැන් විනු ඇවිල්ලා එක ශේත්‍රයක් නියෝජනය කරනවානේ. ඉතින් කසුන්ට සමහර වෙලාවට මේ මේ විනුටත් උගන්වන්න වෙච්ච වෙලාවල් තියෙනවා. අයිබෝන්, හැපි වැලන්ටයින්ස්. කොහොමද වැලන්ටයින්ස්? මොනවද දුන්නේ අද? කවුද මුලින් විශ් කරේ? මම තමයි. කසුන් තමයි තකුණා. आराधना कर ඔබ කිව්වා විදියට ආදරය කරන එකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ විවාහයට පත් වෙන එක. විවාහයට පස්සේ ආදරය දවසින් දවස වැඩි වෙන්න නම් අපේ දෙන්න තුන් දෙනා වෙනවා තුන් දෙනා හතර දෙනා වෙනවා ආදරණීය පවුලක් කියන්නේ මම හිතන්නේ කාවෙන්ග මුළු ජීවිතේම. ඉතින් එහෙම ආදරණීය තවත් ඊවලකට අපි සූදානම් ආරාධනා කරන්න දෙන්න තුන් දෙනා වුණා දැන් තුන් දෙනා හතර දෙනා වෙන තමයි සූදානම් ඉන්නේ. අකිල දනුද්දර සමගින් ඒමි අපි මේ අකිලට සහ ඒමිට පොඩි වෙලාවක් දීලා මොකද දරුවොත් එක්ක ගමනක් යන කේදී පුංචි පුංචි ප්‍රශ්න වෙනවනේ ඊට පස්සේ අපි තවත් ආදරණීය යුවලකට ආරාධනා කරා කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් එකත් එක්ක එකතු වෙන්න කියලා මං හිතන්නේ මේක ගැන පොඩක් දේවල් තියෙනවා කතා කරන්න අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඇමෙන්ඩා සිල්වා සමගින් ආදරණීය ස්වාමි පුරුෂයා එන්න ඇමෙන්ඩා මෙහෙම එනවා දැක්කමයි මම ඉතින් හරි Happy Valentine's දෙන්නටම මොනවද ගෙනාවේ අපි දෙන්නට මොනවද ඕනේ ඔයගලන්ට ගියක් ඇතුළට ඇවිල්ලා අහනවද මොනවද ඕනේ කියලා ඉවරලා ඉද්දි අරන් එන්න නැතුව තේක දෙන්න මුලින්ම තේකක් දෙන්න මුලින්ම දෙනවා ගැට සටහන අතරතුර වලට ඒකක් දෙන්න කොහොමද Valentine's දෙමි ඉතින් මෙතනට ආවා හවසට බලන මොකද කරන්න පුළුවන් කියලා මේ මේ මැරි කරාට පස්සේ සමරන පළවෙනිලට ඔය බය මටත් ඒ දවස්වලම තිබුණා හොඳයි දෙදෙනාට ආරාධනා කරන බොහොම ආදරෙන් ගිහලා වාඩි වෙන්න කියලා ඉවරලා එකම අපිට දැන් ආරාධනා කරන්න පුළුවන් අකිල දනදර සමග ඒමි ඔබ දෙපළට අද ඉන්නවා පුංචි දරුවන් දෙදෙනම ඉන්නවා කිව්වත් හරි එක්කෙනෙක් තාම බඩේ ඉපදෙන්න බලාගෙන ඉන්නවා අනිත් ආදරණීය දිනියත් එක්ක බොහොම ආදරෙන් ආරාධනා කරනවා සාර්ථකත්වය කියන්නේ මේකයි සත්‍ය අනිවාර්යයි අර කිව්ව වගේ මුලින්ම දෙන්න යාළු වෙනවා ඊට පස්සේ කසාද බඳිනවා ඊට පස්සේ දරුවා හදා ගන්නවා හැපි වැලන්ටයින්ස් දැන් ඉතින් කාර්ය බහුල වැඩි වගකීම් වැඩි කොහොම ජීවිතය දැන් වැලන්ටයින්ස් වැඩි වෙලා තුන එන්න ඉන්නවා කොහොම ජීවිතය දැනෙන්නේ දැන් ජීවිතේ කියන්නේ හැම වෙලෙම විඳින්න තියෙන දෙයක් දුක වුණත් විඳින්න තියෙන ආදරේ වුණත් සතුට වුණත් විඳින්න තියෙන ඉතින් නෑ ඒ දෙකේ නේද හොඳයි කොහොම ආදරෙන් ආරාධනා කරා ඊළ වාඩි වෙන්න කියලා මම මල්ලි ගියසින් ඒත් එක්කම තවත් ආදරණීය යුවලක් කියනවා ආදරණීය කෙනෙක්ට තවත් ආදරණීය කෙනෙක් මුණ ගැහෙනම කාවෙන්ද මං හිතන්නේ ඒ ආදරය ගැන කියන්න සමහරවිට වචන නැහැ අර එකම වයිබ් එක තියෙන දෙන්නෙක් හම්බුනා වයිබ් එක තියෙන දෙන්නෙක් හම්බුනා මං හිතන්නේ මේ ආදර කතාව මාරයි කවුද මාධවී ඇන්තනි සමග කසන් ඔබටත් අපි ආරාධනා කරනවා හොඳයි මේ
කැලින් හිරුමගේ ආදරේ ද වැලන්ටයින් කන්සර්ට් එක අද දවසේදී මේ ඇවිල්ලා ඉන්න යුවල් එක්ක අපිට කතා කරන්න කොච්චර දේවල් නැද හැපි වැලන්ටයින්ස් දෙන්නරම හැපි වැලන්ටයින්ස් කොහොමද අද දවසේදී සමරන්න කියලා තීරණය කළා තියෙන්නේ සමරනවා කියලා හැමම ඇත්තටම ආදරේ සමරන්න එක දවසක් කරක් ඕනේ නැහැ මුළු ජීවිතේම තියෙනවා නමුත් අද දවසේදී හිරු ආරාධනාවෙන් ආවා එහෙම එක දවසක් තිබුණාම මම හිතන්නේ අර කන්සන්ට්‍රේට් වෙලා සාන්ද්‍රණය වෙලා කැටි වෙලා කේන්ද්‍රීය වෙලා එදා දවස ගැන විතරක් අපි හිතනවානේ ඒක නිසා අපි හිතුවා ඉතින් ආදරේ සමරන්න අද දවසේ හිරුත් එක්ක එකතු වෙන්න හරි එහෙනම් ඔබ දෙදෙනාට ආරාධනා කරනවා වාඩි වෙන්න කියලා එහෙනම් ඉතින් කැලින් හිරුමගේ ආදරේ ද වැලන්ටයින් කන්සර්ට් ඉතින් අද දවසේදී මේ ඇවිල්ලා ඉන්න මේ තරුත් එක්ක අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් සජි එන්න අපි වාඩි වෙමු මේ එහෙනම් ඉතින් අද ආපු හැම ආදරණීය යුවලකට හැපි වැලන්ටයින්ස් කියලා කියන ඔය ආදරය හැමදාමත් දිගින්ම තිය කවි මොකද මේක පාට බය වුනේ වෙන වෙන තැනක හිටියේ බැන බැනද හිටියේ වෙන ලෝකෙක හිටියේ එකපාරට හැමෝටම ආදරෙන් ඉන්න කිව්ව ගමන් හරි අපි බොහොම ආදරෙන් ආරාධනා කරන දවසේදී මේ කැලින් හිරුමගේ ආදරය ද වැලන්ටයින් කන්සර්ට් එකේ පළවෙනි ගීතය මේ වර්ණවත් කරන්න කියලා අපි ආරාධනා කරමු විශ්ව කොඩිකාර බොහොම කැමැත්තෙන් හිටියා විශ්ව මේ අවස්ථාව දෙනවා ආදරණීය රන්දිවත් ගන්න संसारे कब वे मियोग सित
සුගන මටතා සැහැතියෙන් අපි කියන්නන තුරා සන්සාරෙන් අපි එකට දිමු සන්සාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනක් අපි එකට යමු සැරඇතියෙන් අපි කියන්නන තුරා සන්සාරෙන් අපි එකට දිමු සන්සාරෙන් අපි සමුගන්නාදා ඒ ගමන අපි එට යමු ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට ඒරු මගේ ආදරේ The Valentine's Concert Thank you.
කැලින් හිරුමගේ ආදරේ ද වැලන්ටයින් කන්සර්ට් ඉතින් කොහෙන්ද පටන් ගන්න අද දවසේදී මේ ආදරණීය කතා බහ. ජුවල් 12ක් ඉන්න අපේ 12 දෙනාගේම ආදරේ දකින්නේ මොන වගේද කියලා අහනකොට මම කැමති කවෙන්ගේ අවස්ථාව දෙනව නම් මට මගේ ළඟම ඉන්න ආදරණීය යුවළ අනුෂා දවයන්ති සමග ආදරණීය සමයත් එක්ක කතා වෙන්න අපේ කතා බහ ආරම්භ කරන්න අනුෂාක්කේ. ඔයාගේ මහනඟ මොකක් අහයිද කියලා හිතා ගන්න බැරුව. अनुशाला वचन वाले अत्र जीवित आदर दखीदे जीवित आदर अत्यावश्यम अनुषमा लब अत्र आदर मुखद मम मम आदर या हितागनी अत्र मेलुम एट वेड लोकुद्याक मे आदर अतुलेनो एक अतटम वचन वलि सह क्रियावे हेम देम मट कील दुनिया अनुष अदट मम आदर गणगाने जीवित गणगाने अत्र अनुषावस्थावेनो अनुषाने लसन वचन वलि आदर कील अतटम जीवित मट हमे लुकुम त्याग अनुष वटि मदे अनुष ඉතින් මම හිතනවා මගේ ජීවිතේ තියෙන තුරාවට මගේ අත් එක හොඳින් ඉන්නවා සහ මගේත් එක හැමදාම හොඳින් ඉන්නවා. ඔහොම ආදරණීයයි ඒ ආදරේ හැමදාමත් සදාකාලිකවම තියෙන කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කාවින්ග. කාවින්ග මොකද මේ? මම මේ නෑ මම මේ මට දැන් මට විශ්වකින් ගොඩක් දේවල් අහන්න හිතෙන නමුත් මම මේ පැත්ත ඔයාට බාර දීලා මම එනවා මේ පැත්තට. මට මැද්දෙන් આવත් මහාන ප්‍රශ්නයක් විශ්වරු. රොෂාන් කුෂ්ලානී ආදර කතාව මම හිතන්නේ හැමෝම හරි ආදරෙන් වැළඳගත්ත හරි ආදරෙන් ආදරයට එකතු කරගත්ත කතා බහක් නේ ජීවිතේ මෙච්චර කාලයකට දැන් අගෝස්තු 1 වෙනිදාට වසර 10ක් වෙනවා ඔබ දෙදෙනා බැඳලා රොෂාන් රණවන කියන කෙනාව ආදරණීයම ලෙස දැනෙච්ච දවස කවද්ද ඔයාලට ආදර හැම දවසම ආදරණීයයි නමුත් එහෙම අපිට දවසක් වෙනවනේ හරිම ආදරෙන් දැනෙන දවසක් ඒක අපිට කියා ගන්න බැරි විදිහට අපිට තන ස්පෙෂල් මොනවා හරි හදලා දෙන්න ඕනේ කියලා එහෙම ආදරණීයම විදිහට දැනෙච්ච දවසක් ආවා. එහෙම දවසක් කියනවනේ වැඩියෙන්ම දැනුනේ මං හිතන්නේ පුතා ලැබුණ දවසේ මං හිතන්නේ ඒක මට කිසි දෙයක් කරන්න බැරි දවසක මට හැම දෙයක්ම කරලා දුන්නේ. ඉතින් මං හිතන්නේ මට ආදරෙම දැනනේ දා. සමහරක් විට එදාට මේ ඒ පුතා ඉපදෙනවා කියන දවස පුතා ඔයාගේ කුසට ආපු දවසේ බොහෝ දේවල් ඔබට දැනෙන්නේ නැති. ඒ දේවල් සමහර විට වචන විදියට පෙරලා ගන්න බැරි වෙච්ච අවස්ථත් ඔයාට තියෙන්නේ නැති. අද අවස්ථාවක් දුන්නොත් එහෙම වචන කීපයක් තිබුණා නම් රොෂාන් රණවනට කියන්න ඕනි කියලා පුංචි වෙලාවක් ලබා දෙන පොඩි කාලයක් කියක්. මම හිතන්නේ මට ඒ කියන්නේ මම ගොඩාක් ගීත වලට ආසයි. මම ගීත කියන්න බැරි වුණාට ගීත ගායනා කරන්න බැරි වුණාට ඒ වුණත් මං හිතන්නේ ගීතයක පද පෙළක් කියන්න මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම පිළිමය ඔයා. හොඳයි එහෙනම් ඉතින් ඒ ආදරය ඒ විදියටම තියාගන්න. එන අගෝස්තු 1 වෙනිදා අපි හැමෝම ෆ්‍රී තියාගමු. විවෘත ආරාධනාවක් දෙනවා හරි නේද කියන්න. ඒක කියන්න කියලා කිව්වා. ඉතින් ඒක නිසා ඕ ඒක අපුඩිත් ගහලි වෙරයි. අපේ ගෙදර ඉන්න ඔක්කොම අල්ල. හරි. හොඳයි. අපේ ගෙදර. ඒ අතරේ අපේ කතා බහ අතරේ मुखद
මම ඇහැව්වා හොරෙන් හදවතින් ඇත්තටම ශරීර ආදරේද කියලා ආදරේ දුකියා ඇත්තට මොනවද ඇත්තට මොනවද හදවත කිව්වේ ඒක කියන්න බෑනේ දැන් කියලා ඒවා අද නිකන් මතක් කියලා ඒක නිකන් සිං කරා ඇයි 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 ශරීරෙත් එහෙම දෙයක් හිතුනේ එක පාට නෑ එයාට හිතුනේ ඒක මං කොයි ඊළඟ එක කියන්න පුළුවන් එකක්ද කියලා මොකද ඊළඟ එක ඊට පස්සේ ඒක කියන්න ආදරේද කියලා ඇවිල්ලා මගම ඇත්තටම ආදරේද කියලා රුවන්වට ආදරේද කියලාද එහෙම ඔව් නෑ ඒ සින්දුවේ හා හා මං ඒ සින්දුවේ මං එහෙම නේද ඔයාලා දෙන්නේ කොයි වගේද ඒක මට හිතුනේ වෙන සින්දුවක් මෙහෙම මම මෙහෙම කිව්වා මම ඇහැව්වා හොරෙන් හදවතින් මට ඇත්තට ඔයාට ආදරේ දුකියා දොරයා කිව්වා ඒක දැන් කියන්න බෑනේ ඔය කිව්වට ආදරේ ඒ විදිහටම තියෙනවා හරි අපි මනෙත් සංජය අපි ඔයාට ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න ඉන්න කියලා ආදරණීය බිරිඳත් එක්ක मम इन्ने पारे दुख सब पेरले न संसारे विद विद अपि यं हद पाने मन माली मागे आदरे हड़कारी मागे आदरे कविकारी मागे आदरे मगे ने दो बे आदरे मामृति मगे කාරයි සුකුමාලයි සුදු මුණයි හඳ පානයි සමසේමයි නිල් දැසයි රතු දෙතොලයි අවදානම් සිහි නැමයි දෙවරක් සිපගත් දානම් මනමාලි මගේ ආදරේ හැඩකාරි මගේ ආදරේ කවිකාරි මගේ ආදරේ මගේ නේද ඔබේ නැලවිල්ලේ මගේ වාරේ එන කල්ම ඉවසිල්ලේ ගහචාරේ සුබ වාරේ එන කාලේ මගේ බඹරේ කැරකේ ආදර වෙල්ලේ මනමාලි මගේ ආදරේ හඩකාරි මගේ ආදරේ කවිකාරි මගේ ආදරේ මට නේද ඔබේ T
Kaleen kollu kellanta handunna adena Kaleen teen soap dan rupiyal 90kata Kaleen hero mage aadare the valentine's concert Kaleen hirumage aadare with valentine concert ekata tawat aadarane geethayak iting me hemoma hari aadaren inna welawaka visha kodikara podda kohoma inna visha inne mage patte hari man podda panino erani samanyen visha gederedi katha baha karana pramaane hari adui neida godak katha karanawada nishabdawa inne koi wage welawada anak ahi inne ekata dan man katha karana wife ek oyat ekene me visha podda kinna wata awasthawa ah keenthi giyamat kiyawana keenthi giyamat kiyawana बिमल जयकुड़ी दंड तर कौर दिन कथा विश्व विश्व बंदी नोन की आश्रय कर पास कोई इतने मनुष्य मट हों की विश्व මට සමහර වෙලාවට හිතෙනවා තාම මට තේරෙන්නේ නැහැ කියලා මගේ අද ඒක හරි හරි ගැඹුරු දෙයක් ඉතින් සමහර වෙලාවට තේරෙන්නේ නැහැ ඉතින් මං හිතනවා එහෙම
යාර දෙරෙන්නේ ඔව් තමයි විශ්ව ගෙදර නැතුනම් පාළු වැඩිනේ ඔව් එහෙම එකක් තියෙනවා එකක් තියෙනවා නේ තියෙනවා ඉද්දි ඒ කියන්නේ ඉන්නකොට අඩුම ගානේ කොනිටනවා හරි කරනවා නැති වුනහම ඉතින් අතරම් පාළුයි ගොඩක් quiet ගෙදර හරි සචි මේ වඩ පුළුවන් මගේ පැත්තෙන් කවුරු හරි යුවලක් තෝරගෙන ප්‍රශ්නයක් මොනෝසය මාධවී ඇන්තනි සහ කසුන්දා කියන්නේ කතා කරන්නේ ඉතින් කම වගේ අදහස් තේන දෙන්නෙක් ගැලපුණාට පස්සේ ජීවිතේ එකතු වුණාට පස්සේ මගේ දැනේ ආදර කතාව තව ලස්සනට ලියන්න පුළුවන් ඔබ ලේඛකෙක්. ඉතින් කොහොමද මේ ආදර කතාව ලියුනේ සහ මේ වෙනකොට ලියවිගෙන යන්නේ ආදරෙත් එක්ක? ඔය ස්තුතියි මේ අපේ ආදරණීය ආරාධනාවට හිරු ටීවී ආයතනයට. මම හිතනවා මේ මිනිස්සු ලෝකේ වැඩිපුරම අරගල කරලා තියෙන්නේ ආදරය වෙනුවෙන්. එතකොට මේ ආදරය වෙනුවෙන් තමයි මේ ඉතිහාසය පුරාවටම ලෝකේ අරගල ඒ දුක් සුසුම් හැමදේම මුසු වෙලා තියෙන්නේ මම හිතනවා එහෙම දවසක් තමයි මේ වැලන්ටයින් බවට පත් වෙලා අපි ඒක සමරන්න ඕනේ අත්‍තරම ඉතින් මේ අපේ ආදරෙත් ඒ අරගලීය ඉතිහාසයක් එක්ක එකතු වෙලා ඉතින් බොහොම ආදරේ අද දවස අපි එකතු වෙලා ඉන්නවා මට දෙයක් ඇඩ් කරන්න ඕනේ ඒක අනිවාර්යෙන් මම හිතන්නේ අද දවස අනික හැම දවසකටම වඩා කතෝලිකයන්ට විශේෂයෙන්ම වැදගත් දවසක් एक हेतु अद अलुबदादा दिन चतारिक काले आरंभ वन दिन यदि तिबीम देवनीय कारण अद वैलेंटाइन दवसा यदि तिबीम यदि कथोलिक मूल आरंभ सहित आप दवास्मे इतकोट आदरे किल कि मुखाद किल कौर थरीट दाने अभी कौरवदाने गुरुट की अंद ट्रई कर वेडकुटे नमू आदर की दनीम खैंगीम हेतु कि दाने नतुम कैन आशा वक आकर्षण या नतु बै वगे दन वना मंगिता इतम आदरे इतकोट एक ऊन के अपकिरी मकरा पिलवा एक हाँ अखरा कमती वेणुवेटीनवा ये वगे देवल आदरे दिवेन्नी එතකොට දූවිල්ලෙන් හැරුණු මිනිසා දූවිල්ලට හැරෙන වා කියලා තමයි අපිට අලුබදාදා දවසේදී උගන්වන්නේ. ඒ කියන්නේ අනිත්‍ය ජීවිතේ. හැබැයි ආදරේ නිසා මං හිතනවා මේ තියෙන චූටි කාලේ ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් කියලා. ඉතින් මට කසුන් ඒ චූටි ජීවිත කාලේ ලස්සන කරපු කෙනා. එහෙම මේ මේ දැනිච්ච ආදර කතාවක තවත් ආදරණීය යොලක් තමයි විනු කසුන් කියන්නේ. කසුන් තම විනුගෙන් ප්‍රශ්නයක් අහන්න කලින් මම ඔයාගෙන් අහන්න ඕන. අහන්න ඕනේ. जीविते मेतेकल करपु होंदम आयोजने मुकद्द कसिन वन कसिन मैं आता मैं आता मैं मंग जीविते करपु होंदम आयोजन मुकद्द मंग इतना मनुष्य एक करना थी न होंदम आयोजने काले के लिए मुकद्द काले तमाई क्या साली मुड़ा कहीं इतना आयोजने एक के लिए कहने में वाटीनाम आयोजने साली के लिए मामा हितान्य वाटीनाम आयोजने काले के लिए दें कसुन तामत में डाइट प्लान එක හදලා කන්නේ කියලා තාමත් වෙනවද කැම බීම අරගෙන කට්ටිය මෙහෙමයි හැමදාම ඩයට් ප්ලෑන් හදනවා ඒ කියන්නේ සතිය ගානේ ඒක වෙනස් වෙනවා ඒ කියන්නේ මේ සතියෙත් දැන් මේ අලුත් ඩයට් ප්ලෑන් එක යන්නේ එක එක ඒවා බොනවා එහෙම ඩයට් ප්ලෑන් එහෙම යනවා ඒ කියන්නේ ඒකෙන් පිට යනවා කොහොමද ඔව් කොහොමත් එහෙම ඒ කියන්නේ සතිය ගානේ වෙනස් වෙනවා ඒක ඒ කියන්නේ අලුත් ඩයට් ප්ලෑන් එකක් ඒ කියන්නේ හැම සතියකම අලුත් ඩයට් ප්ලෑන් එක ඒක තමයි මම බලන්නේ කසුන් කෙට්ටු එකගෙන එනවා මේ විනු මහත්තයා කියන එනවා අලුත් ඩයට් ප්ලෑන් එක දැන් සමහර වෙලාවට බර්ත්ඩේ එකක් ආවම ගොඩක් යාළුවෝ විෂ් කරනවා ඊට පස්සේ ගොඩක් යාළුවෝ ගෙවල් වලට එන ට්‍රයි කරනවා සමහරක් යාළුවෝ ගෙවල් වලට හොරෙන් එනවා කියන්නේ නැතුව ඇවිල්ලා ගෙවල් වනසලා යන යාළුවෝ ඉන්නවා හැම බර්ත්ඩේ මතක් වුණාම විශ්ව හලෝ මේ රංගයි කොහොමද බර්ත්ඩේ එක හොඳට සැමරුවාද හොඳයි දවස් කිහිපයක්ම වගේ තිබුණා ඒ කියන්නේ ඒ කියන්නේ කියන්නේ බර්ත් එකද කියන්නේ ඉපදුනෙත් එහෙමද පොඩ පොඩද ඒක මම දන්නේ එහෙම තමයි මොකක් හරි විදිහක් දැන් කොහොම හරි එක දවසේ නෙමෙයි වෙන්නේ දවස් දෙක තුනක් වෙනවා මම දන්නේ කොහොමද මේ මම ආදරණීය බිරිඳගෙන් මේ ප්‍රශ්නේ අහනවා රංග ඇත්තටම ආදරණීයයිද ඇත්තටම ආදරණීයයි බබාලට වඩා මං හිතන්නේ මට ආදරණීයයි ඔයාට වඩා බබාලට වඩා මන්ට ආදරේ. ඇයි ඒ? ගොඩක් වෙලාවට යා බබාලගෙන හැමතිස්සෙම බලනව නැත්තේ නැහැ. ඒත් බබාලගේ දේවල් බලනට වඩා මගේ දේවල් තමයි හැමතිස්සෙම රටකට ගියත් කොහෙ ගියත් මං ගැන තමයි හොඳින් හොඳයි. රංගයි මම ප්‍රශ්නයක් අහනවා. රසටම පරිප්පු හැදුවේ අම්මද ආදරණීය බිරිඳද? හොඳම පරිප්පු. ඔයා අමාරු දාන ප්‍රශ්න අහන්නපා. ඇත්තම කතාව මේ මේ ප්‍රශ්න අහන්න එපා. ගෙදර යන්න ඕනේ.
විශ්ව ඔයා දෙන උත්තරේ මොකද අම්මගේ පරිප්පුවද හොඳම පරිප්පුව බිරිඳගේ පරිප්පුවද බිරිඳ බිරිඳ මෙතන ඉන්නේ එතන බිරිඳගේ පරිප්පුව රහයි මොකද අම්මා මෙතනද අම්මගේ පරිප්පුව රහයි බැලන්ස් ඉතින් ගත්තොත් ඇත්තරම මෙයාට කැම හොඳට හදන්න පුළුවන් ඉතින් පරිප්පුව හදලා දෙනවා සමහර ලාවට පරිප්පුව පරිප්පු හම්බ වෙන අවස්ථාවත් එහෙම තියෙනවා පරිප්පුත් එක්ක ජීවිතේ ගොඩක් එහෙම සම්බන්ධ මොකද එයා හින්දා මම පරිප්පු කනවා තාමත් පරක්කු වෙලා දෙන්නේ දැන් නම් ගොඩක් අඩුයි සමහරට එලි වෙලා එන වෙලාවල් තියෙනවා නැත්නම් අර අපි ගේලංගෙන් බස්සලා ගියම වෙන ත්‍රිවිල නැගල යන්නේ නැහැ නේද දැන් ඉස්සර වගේ දැන් ගොඩක් අඩුයි එහෙම එලි වෙනකොට ඉන්න කීප දෙනෙක් මෙතනත් ඉන්නවා හරි අනුෂක් අපි ආරාධනා කරනවා ගීත ගයන විශේෂ පුළුවන් මේ නර්තනයකින් උනත් සහයෝගය
සුරන් කිරි ගරුඬ තලාවක සැලෙන හදින් නොබ අමතන්නේ කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කැලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. කැලින් හිරුමගේ ආදරේ. The Valentine's Concert. මොකද ගොළු වෙලා? ආදරේ ඉස්සරහා සමහර තැන් තියෙනවා කවින්ද ගොළු වෙන. සමහරට දැන් මෙතනට ඇවිල්ලා ඉන්න ආදරණීය යුවල් 12ම හරිම ආදරණීය. එකිනෙකාට එකිනෙකා හරිම ආදරණීය. ඉතින් දැක්කම හරිම සතුටින් ආදරෙන් බලාගෙන ඉන්නවා. එහෙම දැක්කම හිතනවා ආදරය කියන්නේ හරි කොච්චර ලස්සන සුන්දර විඳින්න පුළුවන් දෙයක්ද කියලා. ඔයා දන්නවද මේගොල්ලෝ මොනවද කතා කරන්න කියලා? මොනවද? මේගොල්ලෝ කතා කරනවා කාවින්ගයි සජී මේ ප්‍රශ්න ඇහුවොත් ඔයා මං ගැන මේක කියන්න එපා. ඔයා අර විදියට උත්තර දෙන්න ඔයා මේක කියන්න එපා. ඒතර සමහර වෙලාවට ඔක තර්ජනාත්මක විදියට එන්නත් පුළුවන් ආදරෙන් ලෙස කියන්නත් පුළුවන් නැත්නම් දවස් දෙක ආදරණීය යුවල් 12 වෙනුවෙන් මං කැමති ඉන්න තැන් වලින් ඔහොම නැකිලා ඉන්න සහ මේ හරි බඩගින ඉන්න බව දන්නවා අපි අනුෂක්කට සහ එතකොට රොෂාන් අයියට අපි තව කවුරුරි යුවල් කීපයකට අපි ඉස්සරහට ආරාධනා කරනවා අපි එකතු වෙලා මේ කේක් එක අපි කපමු නෑ එහෙම විශ්වෙන් ඉස්සරහට විශ්වත් එන්න අවුරුදු 14ක් ආදරේ කරන්නේ හරි ඉතින් අද කැලින් හිරුමගේ ආදරේ ඉතින් ද වැලන්ටයින් කන්සර්ට් එක දවසේ මේ සජීවි වැඩසටහන හනතුල මේ ආදරණීය යුවල් 12ත් එක්කම අපි ආදරෙන් එක සමරන වෙලාවේ මේ අපි එහෙනම් බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපි මුලින්ම පොඩි එකෙන් පටන් ගමු ආ රොෂාන් රිජිෆෝම් මේ කරේ රොෂාන් ලක්වාසී ලෝකවාසී සිල් දෙනාටම දවස බොහොම ආදරණීය දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ආදරයත් එක්කම මේ ලෝකේ සෑම මනුස්සයන් තුළම ආදරය ඉති වේවා ආදරය පැති වේවා එහෙනම් ඉතින් අපි ගිහිල්ලා වාඩි වෙමු කේක් කන්න දාලා ආදරණීය පැතුමත් අද දවසේදී ඒකයි ආදරෙන් ඉන්න ජීවිතය කියන්නේ විඳින්න පුළුවන් දෙයක් ඒ විඳින්න පුළුවන් ජීවිතේ අපි හැම කෙනෙක්ම කිසිම අඩුපාඩුවක් නැතුව අපි අද දවසේ ජීවිතේ ලැබිලා තිනා ඒ ජීවිතේ ආදරෙන් විඳින්න ඉදිරියට කොච්චර කාලයක් අපි ඉඳින්ද දන්නේ අනිවාර්යයෙන්ම කවෙන්ද ඒ වගේම මේ අද අපි මැදිරියට අපි බොහොම ආදරෙන් ආරාධනා කරමු හැම ආදරණීය යුවලක් එක්කම කතා කරන්න ඕන ඔවුන්ගේ හදවතේ අද දවස ගැන තියෙන හැඟීම මොකද්ද කියලා දැනගන්න. ඉතින් අපි මොන පැත්තටද යන්නේ? අපි යමු අකිලගේ. හොඳයි. අකිල
කොහොමද දැන් ජීවිතේ තවත් අලුත් පිටුවක් පෙරලන අලුත් පරිච්ඡේදයක් ලියන්න ලෑස්ති වෙන ගම ඒ ආදරණීය දවස සහ ආදරණීයත්වය දැනෙන්නේ කොහොමද ඒකට තාම උත්තරයක් නැහැ හේතුව ඒ දවසට තමයි මම ඒක විඳින්න බලාගෙන ඉන්නේ මම මේ මොහොතේ විඳින සතුට මීට පෙර මම ලැබපු සතුටට වඩා වෙනස් මොකද මේ පළවෙනි එක කියමුකු පළවෙනි දරුවාට මේ ජීවිතයේ මාස 10කට වෙනස් වෙච්ච විදිහටම මේ වෙයි කියලා මම හිතුවට එහෙම වෙන්නේ නැහැ ජීවිතය කියන්නේ හැම මොහොතකම වෙනස් වෙන දෙයක් ඒතකොට දැන් මම ඒ කාලේ ඒ මාස 10ට මුහුණ දුන්නු හොඳම දේවල් මතක තියාගෙන ඉන්න ඕනේ ඒ දරුවාට වගේම මේ දරුවාටත් එහෙම කලන්න ඕනේ කියලා මේ මම මේ ටික කරගෙන යනවා නමුත් ඒ හැම එකකින්ම මට ලැබෙන රහ පෙර රහ නෙමෙයි වෙනස් ඒ හින්දා මම අලුතින් ආදරය ඉගෙන ගන්නවා मगे आदर निर्वचन मंग हितने आदर किया आदर किया मट आदर वेन्न पुलवा मट आदर करण बै मम विधीन दया के मम क्वच्चर मगे आदर रसक्र विधीन वील दाने मगे उलुव वितरा मगे आदर आट विधीन बै विन काटवत एक पहदली करण बै ये मम ये आट करण मम आट करण अद कील मम कल्पना नुकर मम आदर करण ये अदाल मुहूर्त एक ये देवल एकतु वेन विधिट मट आदर लभन मम आदर बिंदीन मम आदर जीवत मम इमी मुकुद प्रश्न हाँ अतम इमी बलागिन हिटी मगे मनुष्य मुनवाद मिचर मे कह मट कमती मम मे जाती कतंदर की මනේජ් මම දන්නේ මේ මේ ආදරණීය බිරිඳත් එක්ක සම්බන්ධ වෙන සහභාගී වෙන පළවෙනි සජීවී වැඩසටහන කොහොමද ඒ ආදර කතාව ඔව් ආදර කතාව කියන්නේ මේ ඒ කියන්නේ ආදර කතාව මොකද දැනගන්න ඕනේ ඔයා කොතනින්ද පටන් ගන්න කැමති ඔය කතාව පටන් ගන්න නම් තැන් ගොඩක් තියෙනවා ඒක මෙහෙමයි එයාව ඇත්තටම මේ හම්බෙන්නේ මම දැන් අවුරුදු 5කට ගණන් වෙනු මම මට මතක නෑ ඇත්තටම ගෙදර ගිහලා මොනව අහන්න වෙයිද දන්නේ මේ කොහොම හරි මේ මට මතකයි මං එයාව බලන්න මේ කිලෝමීටර් 3000කට මම පයින් යනවා මේ හන්දින් ඉඳන් එයා හන්දියට මම යන්න ඕනේ එයා බස් එකේ වැඩට යන වෙලාවට තමයි මම ගිහිල්ලා බලාගෙන ඉන්නේ ඒ මේම මාස 6ක් විතර කොහොම හරි පස්සෙන් ගිහිල්ලා වැඩේ කොට දාගත්තා ඒ මාතර කතාවක් තමයි මට තියෙන්නේ ඉතින් එහෙම තමයි එහෙම තමයි මේ කොහොම හරි මේ බාධා ගොඩක් තිබුණා ඒ හැම එකම මේ වෙනකොට ජයගෙන ඉතින් අපේ ජීවිතේ පුළුවන් අරමුණු ගොඩක් ඒව මං ඉෂ්ට කරගෙන ඉවරයි මගේ ආදරෙත් එක්ක ගොඩක් ස්තුතියි හැම දෙයකටම හැබැයි දෙන්නම එකම වයිබ් එකේ ඉන්නවා කියලා මට තේරුණා අර සින්දුවට වාගේ බිරිඳ නටද්දි හිතෙන්නේ නැද්ද පොඩ්ඩක් බිරිඳව දාලිවල පොඩි මේ මම යා dance කරනවා දැක්ක පළවෙනි වතාව ඕක ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ ඒක තමයි මම බැලුවේ මේ මේ මැනේජර්ත් වෙන්දටේම ස්ටේජ් එකේ ලොකෝලන්න එකපාරට මැනේජුනියා දනිස් දෙක නාවල එකපාරම මෙහෙම කරා මම කන්ෆියුස් කෙලිම මේ කියන්නේ මම ඇත්තටම dance කරනවා දැකලා නැහැ සත්තයි බොරු කියන්න ඕනේ නැහැ මේ අද තමයි දැක්කේ මේ ඒ කියන්නේ මේ හරි අමාරුයි ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්න ගන්න ඉතින් මේ තමයි ෆස්ට් එක එහෙම එකක් තියෙන්නේ ඒකයි මම කිව්වේ දැන් ඔයා වරද්ද ගන්න හොඳ දැන් ඔය පළවෙනි එකේ ඔහොම කියලා දෙවෙනි එකේ කරගන්නම් බැරි වෙන ගියොත් ඇර සටහන කරා හරිද හරි අපි බොහොම ස්තුතියි ඒත් එක්කම දැන් මගේ පැත්තට අවස්ථාවක් දෙන්නකෝ ඔයාට දෙන අවස්ථාව ඉතින් මම යනවා කෙලවරට ඇමන්දා සහ ඩයිස් හොයාගෙන ඉතින් ආදරය කරන කාලේ විවාහ වුණේ මෑතකදී. ඒ වගේම ආදරය කරන කාලේ සහ මේ වෙනකොට ආදරය ගැන දැනන හැඟීම් මොන වගේද? සහ වෙනසක් වෙලාද? අනිවාර්යෙන් මමද කියන්නේ මෙයාද? දෙන්නම කියන්න. වාසත කතාද? එහෙම නිකන් අහන්න එපා. ඔය ආසත කතා කරන්න කියලා ඒක ආපු කැත ඒක. කතා කරන්නේ නැහැ. යා කතා කරන්නේ නැහැ. මං කියව අද පොඩ්ඩක් කතා කරන්න ඉතින් කියලා නේද? මුලදී තිබ්බ ආදරේ මං හිතන්නේ තාම ඒ විදියමයි. ඉතින් මං හරි ආසයි ඒකට. මොකද ගොඩක් වෙලාවට අර පටන් ගද්දි තියෙන දේ කාලයක් යද්දි නැති වෙලා යනවා. ඒ උනන්දුව, ඒ දෙන වටිනාකම හැමදේම. ඉතින් ඒක මට ඒ විදියටම තාම මං හිතන්නේ ඒ විදියම නෙමෙයි. ඊට වඩා වැඩිපුර හම් වෙනවා. ඉතින් මං හිතනවා ඉස්සරහට තව තව වැඩි වෙයි කියලා. ඉතින් දැස්කේ මං ආසේ පුංචි ප්‍රශ්නයක් අහන අයගෙන් මේ ඔයා අක්කගේ ආසම ගති ගුණයක් තියෙනවද? ආසම මොකදද?
ආසම ගති ගුණේ කිව්වොත් මෙයා මට දෙන ආදරේ තමයි. එයා හරිම ආදරෙයි මට. මම හැමදේටම පස්සෙන් ඉන්නත් ඕනේ. හොඳම ගති ගුණේ තියෙන තින් එයා මට දෙන ආදරේ තමයි. දැන් මම හැමදේම තනියම කරගන්න කෙනෙක්. දැන් මෙයා ඔක්කොම මට කරලා දීලා මම සම්හාරට කරනවා නේ. මට දැන් මං ඕන නැතුනොත් මං කොහොමද ඒවා කරගන්නේ? ඔච්චර මම බබෙක් කරන්න එපා. අකමැති මොදේ මොකක්ද දැමෙන්න කියලා? කමැති දෙයක් කියලා එහෙම නෑ මෙයාට මිග්‍රේන් එක එනවා එතකොට ඉතින් අර ෆෝන් එක ඒ කියන්නේ ඒතර වාගේ ඔළුව කනවද නෑ මගේ ඔළුව කන්නේ ෆෝන් එක යූස් කරනවා මම තමයි හොඳ කරන්නත් ඕනේ මම හොඳ කළා දීලා ඔක්කොම කරාට පස්සේ මම ෆෝන් එක ගන්නවා හොඳ වෙලා ෆෝන් එක ඔබ බින්න ඊට පස්සේ චුට්ටක් කියනවා බබා දැන් චුට්ටක් ෆෝන් එක අයින් කරන්න කියලා එකපාරක් කියලා යනවා මම ඉතින් ඒත් අහන්නේ නෑ ඉතින් ඊට පස්සේ මුකුත් කියන්නෙත් නෑ යා ඒ වගේම බොහොම ස්තුතියි අවන්ද සහ දයිස් ඒ වගේමයි කාවින්ද සහ දනිදු ඔබ දෙපළව මග ඇරුණා. ඉතින් අද දවස ගැන මොකද හිතේ නිසා ආදරය කරන්න එක දවසක් සීමා වෙන්න ඕනේ නැහැ කියලා ඔබ දෙපළම කිව්වා. ඉතින් ආදරය කියන්නේ ඔබ දකින විදියට මොන වගේ දෙයක්ද? ආදරය කියන දේ වැඩිපුරම දැනෙන්න ගත්තේ මං හිතන්නේ දනිදු ජීවිතයට ආවට පස්සේ. මොකද මට කියන්නේ අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරයට වැඩිය ඊටත් වැඩි ආදරේ කිව්වත් හරි ඇත්තටම මම බලාපොරොත්තු වෙනෙත් ඒ වගේ ආදරයක්. ඉතින් මං හිතන්නේ අර සමහරලාට අර අපි ගොඩක් හොඳ කරද්දී අපි කියනවානේ ඔච්චර හොඳ වෙන්න එපා ජීවිතේ වරදි කියලා. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි අපි හොඳ කරොත් දවසක ඒව අනිත් පැත්තට අනිවාර්යෙන් ඒ හොඳ දහ ගුණේ වෙලා දහස් ගුණේ වෙලා ලැබෙනවා. ඉතින් ඒ ලැබුණ දේ තමයි මෙයා. ප්‍රශ්නයක් टेलनाट्य हरा मम पूजनी तभी मम पल हमे मट पूजनी हमे टेलनाट्य हरा गति गुण प्रार्थना करना कमेंट अमिल अनुषा सिंधु मणिजी तेवर अद तम नटवी की मम बल अनुषा की फूल ट्राई कर रहा अमीलो नटवं पर्वत अबाड़ियों गम मम भय अनुषा मंगल अंगे मैं सिंधु की आगे बरी अमारे सिंधु की अनुषा मगल अंगे मैं वचन अम्म तेनवा कुछ आदर हिदेन अद ශරීරලද නිහඬයි හරි නිහඬයි ඔව් මට අගෙන ඉන්නද මොනවා සිතෙන්ද කලින් කිව්වේ නෑ නෑ තාම කල්පනා කරනවා දන්නේ ඔය ඇත්තටම හදවතින් ආදරේද කියලා හා මොකද්ද එහෙම දරුවන් නැයි ඔව්
හරි එහෙනම් ඉතින් අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා අකිලටත් එමීටත් ලස්සන ගීතයක් ගායනා කරන්න කැලින් හිරු මගේ ආදරේ with valentine concert එක වෙනුවෙන් කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කැලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට කැලින් හිරු මගේ ආදරේ The Valentine's Concert upama nopama aise
ඇසිරු මට ඕන වැහි මාදරේ ඔබේ හිත වෙනස් වෙන්නේ මට ඔබේ කැමැත්ත ඕනේ සඳුරුව දකින්න ආවේ මගේ දෙස බලන්න රහසේ සමදා මවනා වැසිනේ මා සඳ පේනා සෙයා කෙනාරේ ආදරණීය දවසක ආදරණීය වෙලාවක ඒ ගීතය අද දවසේ ඉඳලා ඔන්න ඔබට ශ්‍රවණය කරන්න අහන්න දකින්න අවස්ථාව තිබෙනවා මම කැමති ගීතය ගැන පොඩ්ඩක් කිව්වොත් සින්දුව ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ මොකද මම ආසාවෙන් හිටියා අපි දෙන්නගේ සීත මාරුතේ වගේ වැඩක් කරන්න ඉතින් හදිස්සියෙන් සතින් ප්ලෑන් කරලා අපි වීඩියෝ එකක් කරලා ඔඩියෝ එකක් කරලා ඉතින් thank you සේහන් අයියා ලස්සන වචන ටිකක් දුන්නා केविन पुता लसन म्यूजिक मम मेले करें वीडियो के अद उदे दहाय रिलीस मगे यूट्यूब चैनल के आदर इलेना हेम ओटम वीडियो के बलन इवागेम ये आदरणीय गीते मत नहीं हेम योग मम बट पुदर कर शरीर में गण वीडियो විශු අන්න නඩුව. දැන් සමහර ගීත තියෙනවා ඉස්සරම කාගේ ඉස්සලා ෂෙරිල් අහන්නේ. ඒ කියන්නේ ගෙදරනේ එයා නින්නේ. එයාට තමයි ඕනම දෙයක් මම එයා මගේ ජීවිතේට ආපු දවස් ඉඳලා මම කරන හැම නිර්මාණයක්ම ෆස්ට් ලිසනර් එයා. ඒ කියන්නේ මුලින්ම අහන්නේ එයා. මෙයා ගොඩක් කලාවට ඇක්ටිං ෆීල්ඩ් එකේ හිටියට මෙයාට මියුසික් ගැන ඒ කියන්නේ දන්නේ නැතුණාට මෙයාට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකෙක් වශයෙන් මේක හොඳද නරකද කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මම ඇත්තටම මේ ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද ਉਹ කරපු සමහර විට දෙනවා අපේ අපි මියුසික් මාර නොලෙජ් අපි තමයි පොරවල්ලා කියලා. හැබැයි සමහර අයට ඊට වඩා සෙන්ස් එකක් දැනෙන දේවල් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයා තමයි හොඳටම ඒක රස විඳින කෙනා. ඒත්
इतर प्रेक्षक अभी बलापुरोटे उबला मेकट कमती नैदीन इतर मगे प्रेक्षक गिदरी शरीर मग एड दीप मे हाकिन आ मेक हों कई इतना हों मेक तीन डग्गा मे तेगट प्लग्गन ఏకడే వినగనే కరియన్నే మమతమ అరియన్నే హమ ఏకటమ నేమే అర హితట వేదనని హితట వేదన వచన తీనకట ఆసై హోదయ్ కావింగ అబ ఎవతర హరద్ది విశ్వయ దేహా బలాగిన మ హితన మోనహరి ఆయ పహు దేయక్ అహన్న దేయక్ తీనవ కేలా అహన్న మే విశ్వయ టెలినాటి బలలా ఎరంది మోనవద దేన కామెంట్స్ బ్రేక్స్ గే మే మే మా విశ్వయ గా ఆ మగిందే ఉపుగా దేవి සාමාන්‍ය විශ්ව කොමත් ඔය වගේ තමයි කියන්නේ ගෙදරින් බඩු ලිස්ට් එක අරගෙන ගිහලා කඩේට ගිහලා ආපහු එරන්දිර කෝල් එකක් දීලා නම් මොනවද කියන්නේ කියන්නේ මේ හොඳේ බඩු ලිස්ට් එක ඉවර වෙනකම්ම කෝල් ගන්න 10ක් 15ක් 20ක් ඔය කියන්නේ ලියලා තිබ්බත් සීනි කියලා රතුද සුදුද කියලා තහන හැබැයි වරහන් ඇතුලේ දාලා තිබ්බ කියලා ලියන්නේ පරිප්පු කෙල්ලේ නක් කොච්චරද කියලා ලියන්නේ එතකොට කතා කරලා ආන්නද ඇතරම මේ විශ්ව ඔයගේ නාට්‍ය බලලා බිරිඳ ප්‍රේක්ෂිකාවක් විදිහට වට මොනවද කියලා තියෙන ආදරේ अतरम कील प्रमाण लुकोट कील अत मुर्गे अत मे मेहत काल टेलनाट्य कीपिका चित्रपटिक बलला हुद क्यूवा इकन इकर्ण विजय संबंधी समहलाट इतना तन मैं कील तीन गुड कल मतगने मेक मंगर कम तीन इकन इच्छर वाट इक मेहमे कैरेक्टर के मेहमेल विस्तरी आकर इतकोटार इकवा चरते आखिर गुड विनस्क रंगन शिल्पीकार अध्यक्ष विलन भी तेरे तोड़ करने का होता है। विलन भी तेरे तोड़ करने का होता है। विलन? अन्ना दीव। हाविंग नो। मामा विश्व टेल लाऊं नहीं हिम नहीं तारा माफी देना। होता है अभी माधवी। कासुन को जिन्हें डारा दरा करना गीते का है ना करने की है। कोमर यार शेरिल के पोते में मैं आज पेरलू वाला सेंड। Thank you.
वालिए ओय दैसे कल मन शुभ प्रार्थना इंदु नील दिनयन सट हन्वी සංගන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේද රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේද ඔබ හදවත හඳුනා ගන්නසේ මා හදවත ඔබ ඇඳින ගනීද සංසාරයේ शुभ प्रार्थना इंदु नील दिनयन सट हन्वे उन्माद प्रेमाद रे समनल वसंत यौवनये කසුන් කුමාරිකාවී
සයිරු දෙරෙන් සැඟවි ආවාදෝ ඉඳුරුකෝ දෙව්වේ කසුන් කුමාරිකාවි සයිරු දෙරෙන් සැඟවි ආවාදෝ චන්දමාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලි ඉන්නට වරම් ලැබේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ ඉඳුනිල් දෙනයන සටහන් වේ සමනල වසන්ත යෞවනයේ ඉඳුනිල් දෙනයන සටහන් වේ සාමාන්‍යයෙන් මේ අපිට ගීතයක් කියනකොට අපි ඒ ගීතයේ හරියට රස විඳිනවනේ මේ ආදරණීය බිරිඳකින් අහන්නේ මොන වගේ හැඟීමක් දාවේ සින්දුව කියද්දී වට මොනවද හිතුනේ ඇත්තටම මේ වගේ ආදරණීය බිරිඳ සින්දුව රස විඳිනේ කරේ මෙහෙම හරියට चुट्टा सिंधु කියන්න බෑනේ වෙන ඕන දෙයක් පුළුවන් වෙන සරයිද රංගයි හා සරයිද මගෙන් දෙන්න ඔව් මගේ මෙයා සර නැහැ කියලා මන් දන්නවා වගේ බිරිඳ සරයිද කියලා මන් අහන්නේ සමහර ලාවට පොඩේ සර කරනවා පොඩක් සර කරනවා ඒක සාමාන්‍ය ඕගොල්ලන්ට හංගි ඉන්නවා ඒක තමයි මැදට අවසන් අපි දෙකේදී කෝල් එක මම පළවෙනි කෝල් එක තුන්වෙනි කෝල් එකට කලින් ගෙදර යන්න ඕනේ කියලා මාරයි मगटे कभी कथा कर वचना कर कथा कर देवनी मत आवट आदरे लबन धन ये आदर गए हिते තියෙන ලස්සන හැඟීම මං ආසයි ඔයාගේ වචන වලින් අහන්න. මේ පාර හම්බෙන්නේ පුතේ. ඒ නිසා දුවයි පුතයි කම්ප්ලීට් වෙනවා. මං හිතන්නේ ඉතින් දුව වගේම පුතාව හදන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒක වෙනස් වෙයි අනිවාර්යයෙන්ම. ඉතින් මේ පාර ඉතින් අපිට ලොකු අඩුවකුත් තියෙනවා. අපච්චි නැහැ. මගේ ලොකුම බලාපොරොත්තු හිනේ උනේ අපච්චි බබට නම දාන්න. ඉතින් අපච්චි නැදේක අපිට ලොකු අඩුවක් සහ ලොකු වේදනාවක්. ඉතින් ඔක්කොම හිතේ දරාගෙන අපි දැන් උත්සාහ කරනවා ඉතින් hina වෙලා ඉන්න. අපච්චි මේ પરම්පරාවටම නම් දාලා තියෙනවා. අපි හැමෝටම නම් දාලා තියෙනවා. ඒ හින්දා මේ පාර මේ උපන්න සහතිකේ ගැන අපි ඉතින් හැම එකක්ම plan කරනවානේ. ඒ වෙලාවේ මේ ලොකු ගැටලුවක් ආවා කාටද? නම දෙන් ඒ කියන්නේ නම දානවා කියන එකක් අපේ නැහැ අපච්චි දානවා. ඒ එහෙම ප්‍රශ්නයක් තිබුණා. මොන හරි නේ. අපේ කියන්නේ එහෙම තමයි නේ. දෙම අපි යනවා. ඒකම කසුන් විනු. හැමතිස්සම හිනාවලා ඉන්න ආදරණීය යුවලා. ඔය හිනාව සතුට කියන දේ ආදරේදී ජීවිතේ හැමදාම තියාගන්න. ඔයාලා මොනවද කරන්නේ? කසුන් ඇත්තටම ගොඩාක් බිසි. ඉතින් ඇත්තටම අපි දෙන්නගේ දැන් අවුරුදු 3ක් මැරිකලා මේ අවුරුද්ද කියන්නේ 4 වෙනි අවුරුද්ද. ඉතින් ඒ කාලය තුලදී මම මෙයාගෙන් වැඩිපුරම බලාපොරොත්තුනේ අර කලින් කිව්වා වගේ කාලය කියන දේ. ඉතින් අපි දෙන්න අතරේ පුංචි හරි රණ්ඩුවක් වුණා නම් ඒ කාලය පිළිබඳව තියෙන යාට දෙන්න විවේකී අඩුකම නිසා. ඉතින් මම උපරිම උත්සාහ කරේ මගේ මොනවද හැදෙන්න ඕන කියන දේවල්. ඉතින්
අපි ආදරයේදී බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ඒ ආදරේ මම විශ්වාස කරන දෙයක් ඕනම වෙලාවක ඉන්න ඕන කෙනා ඉන්නවා යන්න ඕන කෙනා යනවා කියන දේ. ඉතින් අපි දෙන්න කොහොම ආදරෙන් හිටියා තරහ වුණා තියාලු වුණා ඒ වගේ දේවල් වලදී ඉතින් මම උත්සාහ කරන්නේ කොහොම හරි ටික දවසක් ගියාම ටග්ගල නිවෙනවා. ඉතින් මේ වගේ අහිංසකව හිටියට පොඩ තරහ යනවා. ඔයා කිව්වනේ දැන් දේවල් plan කරගන්නවා කියලා. කසුන් ජීවිතේ බලාපොරොත්තු වෙන්නේම ඩයට් plan එකක් නැතුව අනිත් ඕන දෙයක් plan කරගන්න. අනිත් ඕන දෙයක් plan කරගෙන ඉන්නවලු අත්තේ. ඒක නක් serious කිව්වා කසුන්. ඉතින් කසුන් ඔයත් කියන්නකෝ විනුගෙන් ඔයාගේ වැඩ කටයුතු වල කාර්ය බහුල කෙනෙක් සහයෝගේ. මම මේක ගොඩක් පාරක් කියලා දිනවා. මාව සෑහෙන්න මම ගොඩ කාලෙකට පස්සේ විවාහ වුණේ. සෑහෙන කාලයක් විවාහ වෙන්නේ නැහැ කියලා හිතන් හිටපු කෙනෙක්. ඉතින් කාලෙකට පස්සේ කියන්නේ දෙවෙනි නෑ නෑ ඒක ඒක ගොඩ කාලෙ මම විවාහ වෙන්නේ නැහැ කියලා හිතන් හිටපු කෙනෙක්. ඉතින් ඒ කාලේ අපේ අම්මා මාව ඇත්තනම බබෙක් වගේ බලාගත්තා. මොකද මට ගොඩක් කාර්යබහුල හින්දා තේ එක ළඟට ගෑනලා දීලා කෑම එක ළඟට ගෑනලා දීලා සමහර වෙලාවට වතුර එකත් ළඟට ගෑනලා දෙනවා අත හොදන්න. ඒ මට්ටමට අපේ අම්මා මාව බලාගත්තා. මාව අර පෙට් කරා ගොඩක් කලාවට. මේ මගේ දෙවෙනි අම්මා වගේ දැන් ඒ ටික ඔක්කොම මගේ බිරිඳ කරනවා. ඒකයි මම කලින් කිව්වෙත් මම ජීවිතේ කරපු හොඳම ආයෝජනය තමයි. මොකද ජීවිතේ වැඩිම කාලයක් මම ජීවත් වෙන්න තීරණය කරේ මගේ මගේ බිරිඳත් එක්ක. එතකොට වැඩිම කාලයක් මම ජීවිතෙන් ආයෝජනය කරන්නේ මගේ බිරිඳට. ඒක නිසා මම ජීවිතේ ගත්ත හොඳම ආයෝජනය තමයි මෙයත් එක්ක විවාහ වෙන්න ගත්ත තීරණය. මොකද දෙවෙනි අම්මා වගේ මාව බලාගන්න. ඔය දැන් ඔය දින ඔයාගේ ආයෝජනයේ විනෝකම ගයානුවේ පූජනීය අතරත දීගත්තේ. ඒක මට පොඩි ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ඔය දෙන්නයි අතරත දින්නේ. ඒ කියන්නේ ඇයි ඔයත් එක්ක කිව්ව පූජනීයද? අපි දෙන්න ඇග්‍රි වුණා අපි දෙන්න. ආදරේ කියන දේ දැනෙනවා. මම හිතන්නේ ඒ දෙන්නයි විවාහයට ඔය දෙන්න කැමති නැහැ අතරත දිනවා කියලා. අපි තේමයි වගේ පොඩි. ආවෙන්ග. ඉතින් අපි ආරාධනා කරමු ගයන්. කසින් කසුන් මාර ලකීනේ. කනකොට මේක කියනවලු බෝල් එක කියනවලු අපිට එහෙමනේ මචං අපි හැමෝම පින් දෙල්ලා දෙනවා හොඳ බයික් ලා ගන්න හැබැයි අපිට පිනේ බෝනස් එකකුත් තියෙනවා මේ කැමරේ ටික ඔක්කොම ලඟට ගෙනල්ලා ඔක්කොම මට පිනේ බෝනස් එකක් තියෙනවා විශේෂ රට සාමාන්‍යයෙන් එහෙමද මගේ පිර කැරගෙන ගිහලා ටයිංගල වැදින එක මම කිව්වේ දැන් මේ නංගී කිව්වනේ ඇත්තටම අවුරුදු 4ක් මැරි කරලා සන්තෝසයි තව දුරටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජය වෙන්න ඉදිරියට කියලා මම මේ අවුරුදු 4ේදී දැන් මේ බැලලා අවුරුදු 4ක් ගියාම දෙන්න රණ්ඩු වෙන්නේ කාලේ අඩුයි කියලා ඇත්තටම මේ මහත් සන්තෝසයි මම එරන්දිරි ලඟ කනඩ කලේක මතකද අවුරුදු 4ක් 3ක් මැරි කරලා යද්දි අපි දෙන්න ඔයත් මගෙත් එක රණ්ඩු වෙන ওই විදිහටම කාලේ අඩුයි ඔයා මාව මේ යනවා මෙහෙම මේවයි කියලා මතකද කියලා. ඔය කියන්නේ මේ පාර බර්ත්ඩේ එකට යාළුවෝ නැතුව හිටක දෙන්න කරගන්නවා. ඔව් කිව්වා. මං කිව්වා දැන් අපි දැන් ඔයා රණ්ඩු වෙන්නේ මොකටද? මං කව පාරෙන් නෑ කියන්නේ මට පාලයන්ක ගියක් හරි වහන් වරෙන්නේ නැත්නම්. ඒක පහ පනින්න ඕනේ. පහට වයින්න ඕනේ. හරියටම දැන්. හොඳයි. පූජනි Mike's decker. ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ
ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ අද සෙනසුම ඇත්තේ ඔබ ළඟමයි ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියදෙන්නම් සසරේ ගමනට අත් බැලවෙන්න කැඳන් යන්නට දිනයක් දෙන්න මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ ඔබ ළඟ ඉන්නට මට හිත දෙන්න ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියදෙන්නම් අපි ඔබ ආදරය කරන ලංකාවේ ආදරණීය යුවල් 12කට අපි එන්න කියලා කිව්වා. ඉතින් මේ 12 වෙනත් එක්ක අද දවසේ මේ ගත කරපු කාල වේලාව තුළ හරි ආදරණීය දේවල් අපේ ජීවිතවලටත් ඔබේ ජීවිතවලටත් එකතු කරගන්න අවස්ථාව ලැබුණා කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා සජි. අනිවාර්යෙන්ම ආදරය කියලා කියන්නේ අපි තව කාගේ හරි අපිම වින්දෙනද තව කාගේ හරි අත්දැකීමක් වුණත් ගන්න පුළුවන් දෙයක්. ඉතින් අද දවසේදීත් ඔබ කිව්වා විදියටම කාවෙන්ගේ අත්දැකීම් ගොඩක් ගත්තා. ජීවිතේට මමත් එකතු කරගත්ත හරිම ආදරෙන් පිරුණු දවසක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙබරවාරි 14 වෙනිදා දැන් තනියම හිටියත් අපි දෙන්නත් සමරුවානේ. කොහොමාරි. මෙයාලා හැමෝමත් එක්ක. අද විශ්ව වෙනවල් මගෙත් එක්ක යන්න. එරන්දි තේනවා විශ්ව විතර නෙමෙයි එරන්දි තේන නැත්කො වැඩි. ඔබලෝ ඒ මොකක්ද වුනේ කියලා. හොඳයි. අද දවසේදී සහභාගී වුණු සියලුම ආදරණීය යුවල් වලට බොහොම ස්තුතියි. අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වුණාට. ඒ වගේමයි අපේ සංගීත කණ්ඩායම මං කීස් ආදරෙන් මතක් කරන්න ඕන අද වැඩසටහන පුරාවටම අපිත් එක්ක හිටියද Thank you so much. ඒ පොල්ලෝ ටිකක් දැන් මෙතන ඉඳලා සින්දු කියලා යනවලු එංගලන්ගේ ආදරේ විඳින්න. එහෙනම් ඉතින් අපි නැවත වාරක් ස්තුතිවන්ත වෙනවා හිරුත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට. ඒ වගේමයි නිකන් යවන්න බෑනේ. ටැගි දෙනවා. අපි ටැගි දෙන්න ඕනේ සංකේතමත්. අපි මේ මුලින්ම ලබා දෙනවා බික් මං හිතන්නේ වසර 176ක ප්‍රෞඩ ඉතිහාසයකට රුකම් කියන නිසාම. ඉතින් බික් රේසර් එක හැමෝම දන්නවා. ඉතින් අන්න විශ්ව රැවුල බෑමකට සුදුසුම දේ තමයි බික්. හරිද? බාන්න බාන්න. මංග රැවුල. මේක ආදරෙන් මතක් කරන්නේ වගේම බික් ටුවයින් ලේඩිත් අපි මේ වෙලාවේ මතක් කරනවා. මම හිතන්නේ වෙනද පොලේ තියෙන කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඉල්ලන. එහෙනම් ඉතින් ඔයා ওই පැත්තෙන් සංකේතාත්මකව අමිල අයියටයි අනුෂක්කටයි දෙන්න. මම මේ පැත්තෙන් රොෂාන් රණවන මාතාට සහ ආදරණීය බිරිඳට අපි මේක ලබා දෙනවා. ඒ වගේම අපි කැලින් වෙතින් ඔන්න තවත් ලස්සන වෙලා ඉන්න. ඒ ලස්සන තවත් වෙන ආදරය තවත් වැඩි වෙන්න කියලා රොෂාන් අයියේ අනිත් කටේටත් මේ විදිහට අපි තෑගි ලබා දීලා තිබෙනවා. එහෙනම් ඉතින් ආදරේ විඳින්න, ආදරය තුළ ජීවත් වෙන්න, ඒ ආදරය ඇතුළේ බොහෝ දේවල් බෙදා හදා ගන්න, දවසකට පමණක් සීමා නොකරන ආදරය තුළ ජීවිතේ බොහෝ දේවල් ඔබට ලැබේ. අමංකත්වයට ආදරයට විශ්වාසය දෙන්න. හැබැයි හැමදාම කියනවා වගේ ආදරෙන් ඉන්න වෙලාවක, ආදරෙන් ඉන්න මොහොතක
විශ්වාසය කියන එක පරීක්ෂා කරන්න යන්න එපා. එහෙම පරීක්ෂා කරන්න ගිහිපු අවස්ථාවල ලස්සන ආදර කතන්දර ගොඩක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ ආදරය, ඒ විශ්වාසය හිතේ තියාගෙන එකිනෙකාට ආදරය කරමින් ලස්සන ගමනක් යන්න හැමෝටම ආදරේ ජේසු පීටර්. එහෙනම් ඉතින් හිරුත් එක්ක හිටියා වගේම මේ ආදරණීය මාසේ ආදරණීය විදිහට අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් සමු ගන්නවා. එහෙනම් හෙටිය රචිතත් ශරීල් දෙකටත් ආරාධනා කරන ගීතේ ගායනා කරන අනිත් කටියටත් අපි එහෙම එන්න කියනවා. ඊට කලින් අපි ඒ ගීතයට යන්න කලින් තවද දෙදෙනෙක් ඉන්න අපි ආරාධනා කරන්න. විනු සහ කසුන් අපි ආරාධනා කරන ඔබ දෙපළට. අපි පොඩක් ඔය දෙන්න ඔහොම ඉන්න පොඩ්ඩක් නිය. එකපාර නිය හදිස්සි වෙන්න ඕනේ නෑනේ. එන්න විනු සෑහෙන ප්‍රැක්ටිස් කරා කියලා කිව්වා අහලා බලලා කට්ටිය මේ සින්දුව. අපි අහලා බලමු. අහලා බලමු. salvani Thank you.
I don't know.